සුබ දවසක් කියලා පිළිගන්නවා තිනත ලංකා ටීවී නරඹන ඔබ සියලු දෙනාම. අද දවසේ අපි විශේෂ කෙනෙක්ව හම්බෙන්න ආවා, මුණ ගැහෙන්න ආවා. ඒ මෙතෙක් කල් කාලයක් තිස්සේ ව්‍යාපාරික පැත්තට යොමු වෙලා හිටපු පුද්ගලෙක් වගේන අද දවසේ අපේ මේ නාලිකාව සම්බන්ධව කටයුතු කරන දුක්ත හා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඒ බැඳුණු හෙළ වෙදකමත් එක්ක පැවතගෙන එන ශාස්ත්‍රයක් සම්බන්ධව වැඩ කටයුතු කරන මහත්මයෙක් හොයාගෙන ඒ කළුතර වස්කඩුව සමගිපුර බන්දුල සිල්වා මහත්මයා සොයාගෙන ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. බන්දුල මහත්මයා මට කියන්න ඔබතුමාගේ අතීතය මොකද්ද? ඒ කියන්නේ කාලයක් තිස්සේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉඳලා පොඩි කාලේ ඉඳලා මම බිස්නස් තමයි කරේ. ඒකලා ඊට පස්සේ ඔය ඉදල්කෝ බිස්නස් කරා. ඊට පස්සේ ඒකලා ටික ටික ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ ලී මෝල් ව්‍යාපාරයට බැස්සා. ලී මෝල් ව්‍යාපාරය කරගෙන යන්නේ දැනට ඔය පැලට් ගහනවා, පැලට් සම්බන්ධව මේව ගන්නවා. ඉතින් එහෙම මේ කරගෙන යන අතරට මේ මට එකපාරට මොකක්ද උනේ? එකපාරට උනේ කියන්නේ කාලයක් තිස්සේ නිකන් මට ඔය නිදි යන්න දෙන්නේ නැහැ, එක එකේ වගේ එනවා. මේ යන මේ මෙහෙත් වර්ග කියනවා කරන්න කියලා. දැන් මට ඔළුවේ එකක් ඇදුවා, තෙලක් දා ගන්න කියලා කියනවා, තෙල හිඳ ගන්න කියලා කියනවා. මම ඉතින් ඕක ගත්තෙම නැහැ. ඉතින් මම ඕක ගන්න මේ අයින් කර ගන්න කියන්නේ නිකන් අංගේ දේවල් වල හිතන්නේ නිකන් දිස්තියක් වගේ ඇහිලා වගේ හැරෙම ඉඳ ඕක අයින් කර ගන්න මම ගියා, හැමදෙම ගියා. ඒතර ඕක පිළිගන්නවද? ඒ කියන්නේ ඔබ පිළිගන්නවද මේ විශ්වය තුළ ඔය වගේ දේවල් තියෙනවා කියලා පිළිගන්නවද? නෑ, මම ඒකට කැමති නෑ. තියෙනවා කියලා මම එච්චර විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරේ නෑ. නැති ඉඳ මම ඕක ඊට පස්සේ මෙහෙම තියෙනවා කියලා ළමයි හැරෙම අරගෙන යනවා. එමේ අරගෙන ගිහිල්ලා එක එක් ක්ලාස් 60000 දීපු දැන් තියෙන. එහෙම දීලා මේ වලට වද්‍ය දරුවක් යනකොට ආයි එනවා. ඊට පස්සේ බැරිත් වෙනවා, මට මේ නිදියන්නත් නෑ, මේ කරන්න බැරි හින්දා මම තෙලක් ඉඳා. ඊට පස්සේ මට කිව්වා කුල වර්ග කියනවා. ඊට පස්සේ ඔබතුමාගේ මනසට වෙනවා. ඔව් ඔව්, මට නංග කනට කියනවා වගේ. නිදින් නැත්තම් නිදි යන දෙන්නේ නෑ, ඇඳින් අදිනවා, මේ මේ ඔගොන්න වය වෙනවා, නිදියන්නේ නෑ, ඒව තියෙනවා. ඊට පස්සේ ඒ තෙල හින්දා උදාට පස්සෙන්ද මගේ ලිමෝලේ වැඩ කරන එක්කෙනෙකුට මැෂින් එක ඇවිල්ලා කෑලි තුනක් වැදුණා. කෑලි තුනක් වැදුණා, මම වැඩ කරන අය රක්ෂණය කරලා තියෙනවා. ඒගොල්ලන් මේ එයාට මං ගුවා මේ යන් යන් හොස්පිටල් යන්. ඊට පස්සේ හොස්පිටල් යන් ගුවම මෙයා කෝ බෑ මහත්තයා, මහත්තයා බෙහෙත් කරන්න කිව්වා. ඊට පස්සේ මට බයයිනේ, මම කළා නෑ නේ බෙහෙත්, කවදාවත් කළා නෑ නේ. මෙහෙම කරලා නෑ බෙහෙත්. කළා නෑ. මට හරි බයයි. ඊට පස්සේ මේ මං කෝ නෑද ධම්මික මේ යන් හොස්පිටල් යන් ඕලන් ඉස්සරහස් කළා තියෙනවනේ. කියලා නෑ මහත්ය වෙහෙච් කරන්න කියලා කිව්වා. මේ පාරවල් මෙතනට පාරක් වැදිලා තිබුණා, කොට ගැල්ල අර මේ වගේ මේ පහලක් කඩාගෙන ගිය වැදිලා. මෙතන වැදිලා තිබුණා, මෙතන තුවාල තිබුණා, මෙතන තුවාල තිබුණා. ආයි මෙහෙද කොයි තුවාල තිබුණා. ඊට පස්සේ බෙහෙත් කරන්න කියලා මං ගෝ නෑ නෑ තුවාල වලට විස බීජ යනවා, දැන් තෙල් ගාලේ වලට විස බීජ ගියොත් මට බයයිනේ. මං ගෝ ඊට පස්සේ ධම්මික යමු කියලා මේ හොස්පිටල් එක බෑහම කිව්වා. ඊට පස්සේ තෙල් ගෑම තෙල් ගාලේ වෙලා මේව කරාම ඔන්නේ අර තෙල් ටික මට වන්තරයක් කියලා තියෙනවා. ඒ තෙල් ගන්න වෙලාව මට වන්දරයක් කියන දේ නේ කාඩවත් කියන්නේ නැතු කිව්වා. ඉතින් මම ඕ වන්දරේ කටපාඩම් හිටියා. ඊපස්සේ ඒක ගාලා ගියාම මෙන්න ඊට පස්සෙන් උදේ වැඩ කරා මෙයා. එහෙනම් පැය ගානකින් දවසක් ඇතුළත ඒ පුද්ගලයා වැඩ ගන්න සුවපත් වුණා. ඊට පස්සේ ඔහු ඉඳලා අර එයා පැත්තේ ගෙදර ඉන්න අක්ක කෙනෙක් දැන් මෙන්න මෙහෙමයි කියලා එයා කිව්වා. මෙහෙමයි කියලා. ඒ කියන්නේ එයාගේ තුවාලේ ටිකක් තිබුණා. ඊට පස්සෙන්ද මම බලන්න යනකොට දැන් අනුරාධපුරේ දෙන්නේ මේ නැවතිලා ඉන්නේ. ඊට පස්සේ යනකොට මේ තුවාලෙ පොඩ්ඩක් නික ඉස්මෝ ගේනවා. මට හරි බය හිතුණා තෙල් ගන්න. විස බීජයක් ගියොත් එහෙම දැන් මොලේ මේ ලීකුද යනවා හරි මේනේ. ඊට පස්සේ නෑ මහත්තයා මට අමාරුවක් නැහැ කියලා කිව්වා. මේ වාද්‍ය වේච් කරන්න කිව්වා. කිසිම අමාරුවක් නැහැ. ඔතනින් පටන් ගත්ත පාරද දැන් සිය ගණන් දෛනිකව මේ නිවසට ඔබතුමා එන්න සූපත් කරගන්න පිරිස. ඔව්. මොකද්ද එතන පෙරලිය? කියන්නේ ඔබතුමා දැන් ළඟ හිටපු සේවකයාව මුල් අවස්ථාවේ සුව කරා. ඔව්. ඊට පස්සේ කොහොමද මේක ජනතාව අතරට ගියේ? ජනතාව අතරට ගියා අහලපු මේ අල්ලපු ගෙදර ඉන්න අක්ක කෙනෙක් එයාගේ මේ ආතරයිඩිස් කියලා අවුරුදු 8ක් විතර තිබුණා. ඒක දවස් 3න් හොද වුණා. දැන් ඔය කොයි කාලෙද? දැන් ඇවිල්ලා මම පෙබරවාරි වගේ තමයි පටන් ගත්තේ මේ කාල සීමාවට. එහෙනම් මේ වර්ෂය ඇතුළත 2024 ආරම්භ පෙබරවාරි මැද අන්තිම වගේ තමයි මට මතකයි. හැටියට මේ කෙටි කාලයක්. ඊට පස්සේ උනකොට රෝගීන් කී දෙනෙක් සුවපත් කරලා තියෙනවද? රෝගීන් නම් දැන් 1000කට වඩා සුවපත් කරලා තියෙනවා. එතකොට දැන් ඔබතුමා අර ව්‍යාපාරිකයෙක් නිසා මේකට කීයක් විතර මුදලක් අය කරනවද? අනේ මම නම් ඒව මුදලක් බලාගෙන නෙමෙයි කරන්නේ. මෙතන කට්ටිය ඇවිල්ලා ඉන්නකොට දැන් එක එක්කෙනා ඇවිල්ලා රුපියල් 20 දාලා යනවා, 500 දාලා යනවා. මේකට කපුරු ගන්න ඕනේ, තෙල් හිඳින්න ඕනේ. ඉතින් ඒවට ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන කට්ටිය ඇවිල්ලා ඉන්න වෙලාවට දවල්ට කාලා නැත්නම්
මන් තක්කල එකෙන් සල්ලි අරගෙන කෑම ගෙනලාද ඒක ඔබතුමාට ලැබෙන නේකුත් නැහැ ඔබතුමාට ලැබෙන පුද පඳුරු වලින් ඒ නායට කෑම බිම් පාදෙනවා ඔව් එහෙම දෙනවා මට බලාගෙන නැහැ සමහරක් අය තියෙන රුපියල් 20ක් දානවා සමහරක් අය මේ 500 දානේ එතන දින සල්ලි වලින් කරන්නේ ආදර දෙනවා නැත්තම් තෙල්ලින් දින්න ආයි ගන්න කපුරු ගන්න දවසකට දැන්ට යනවා කපුරු වලට ටොටල් 5000ක් විතර ඒ කියන්නේ කපුරු පානක් අත්තු කරලා නේ මේක ඉතින් මගේ සතුට තමයි මේ මිල මුදල් නෙමෙයි මට ඕනේ මිල මුදල් අවශ්‍යත් නැහැ ඉතින් මිල මුදල් නැතුව මේ අමාරුවෙන් ඉන්න ලෙඩ්ඩු ෂෝ කරන එක තමයි ආසාව ඊට පස්සේ මම අපේ ගෙට එහා පැත්තේ ගෙදර අක්කා හිටිය අංශභාගයේ හැදිලා අවුරුදු 5ක් ඇඳේ අවුරුදු 4ක්ම ආරක් දැන් මෙතන ඉඳලා වාඩි මංගඩ හන්දියට කිලෝමීටර් 1ක් අමාරුත් තියෙන පයින් ගිහිල්ලා එයා කිනික් යනවා දාම කිනික් එකට වෙන්ද ත්‍රිවිල් වල ගියේ කිනික් එකට ගිහිල්ලා ආපහු බස් එකේ ගිහිල්ලා ආයි බස් එකේ එනවා මේ බහැලා ආයි පයින් එනවා අර ටික ඔය කිනේතර අංශභාගයේ හැදලා එක්තන් වුණු රෝගීන් පවා අපතුමාන සුවපත් කරලා තියෙනවා. එතකොට ඔය වගේ ඒ කියන්නේ විශේෂත්වයක් තියෙනවා දැන් මම මේ සුව කරන්නේ මේ මේ රෝගයන් සඳහා විතරයි. නෑ මට එහෙම කියලාම නැහැ. දැන් මොකක් මේ ලෙඩක් කියන අපි කියන බඩේ කැක්කමක් කියලා. මම ඒකට අර කොමාරිකා ටිකක් මතුරලා දෙනවා. ඒක එතනින් හොදයි. ඒ සාමාන්‍ය ලප දාපු අය එනවා. අර මේ කාලා වගේ සුදු වෙලා තින් ඒ කෙනෙක් ආවා එක දවසක්. එයාටත් ඒ තෙල් වතුර ගාලා තෙල් ටිකක් දුන්න ගා ගන්න. එයාටත් හොද වුණා. මේ හිටි හැටි ඔබතුමා ව්‍යාපාර යක්වත්තාන ඉඳලා මේ පැත්තට යමු වුණා. ඔය තර මේ අරමුණ මොකද්ද? මගේ අරමුණ නම් ඉතින් අර ලෙඩ සුව කළා මේ පිනක් දහමක් කරගන්නවා මම ඉස්සර ඉඳලා මම දානමාන දෙනවා. හැමදේම ගිහිල්ලා දෙනවා. මේ ඉතින් මම මගේ මේ ආශාව ඒක තමයි ඉතින්. තව කෙනෙක් වේදනාවෙන් ඉන්න කෙනෙක් සුව කරන්න තමයි මට ඕනේ. එතකොට බෙහෙත් හේත් දැන් මේ ස්ථානට යම් කෙනෙක් අපි කියමු රෝගාතුර වෙලා මුතුමාගෙන් සුවයක් බලාපොරොත්තු මේ ස්ථානට එනවා. ඔව්. මේ ස්ථාන තහම බෙහෙත් හේත ඔබතුමා ඒ අයට ගේන්න කියලා ඔබතුමා සකසා නෑ මම දැන් මේකෙදී ගොඩාක් දුරට දැන්ට එන්නේ ඔය අතක් උස්ස ගන්න බැරි කකුල් උස්සන්න බැරි ඒ වගේ අයට ඒකට වෙනම තෙලක් ඉඳලා තියෙනවා ඔළුවට වෙනම තෙලක් ඉඳලා තියෙනවා පිච්චුනොත් වෙනම තෙලක් ඉඳලා අපේ පන්සලේ සීල රතන ආමතුරු පිච්චුනා එයාව වෙනම තෙලක් ඉඳලා ඒ ඉඳලා දවස් දෙකකින් හොඳ කරා ඉතින් ආපහු අර ඔය ඇඟිලි දමන්න බැරි දිග අරින්න බැරි ඒවට එක තෙලක් තියෙනවා. ඒ තෙල ගාලා ඉතින් ෂෝ කර දෙයි. එහෙම නැති වුණොත් එහෙම මේ තව තියෙනවා බෙහෙත් වර්ග කියලා තියෙනවා මේ රහස් වටෝරු හා ඔව් ඒක යනවා. මම සමහරක් දාට ඔය බෙහෙත් මුලින්ම යන දවසේ රෑ 1යි 10යි හොයන්න. ටෝච් එක අරන් ගිහලා තමයි දෙල්ලින්නේ බෙහෙත් හොයනවා. එතකොට මේ අපි කියමු දැන් ගෑමට යම් රෝගයකදී බාහිරව නෙබුතුමා ප්‍රතිකාර කරන්නේ. ඔව්. අභ්‍යන්තර ප්‍රතිකාරات කරනවද අපි කියමු දැන් සමහර වෙලාවට යම් රෝගීන්ට යම් රෝගී තත්වයකදී කසාය දෙන්න වෙනවා. ඔව්. කසාය බොන්න වෙනවා. එතකොට ඒ වගේ දෙයක් වුණොත් කොහොමද ඔබතුමා ලබා දෙන්නේ? කසාය නම් මම දුන්නේ නැහැ. හැබැයි මේ සෑහෙන පිළිතක් හොඳ කරා. කසාය දුන්නේ නැහැ. මම මේ ගන්නේ කොමාරිකා තමයි. මට බාහිර ප්‍රතිකාර තමයි ඔබතුමා කසුබි කරන්නේ. ඔව්. කොමාරිකා ගන්නවා. මීපැණි මට අවශ්‍යමයි. මීපැණි අවශ්‍යයි. මේ ඔය මහත්ය මාංශය තියන අය ඉන්නවා. අවුරුදු ගණන් තිබිච්ච අය හොඳ කරා. ඒකට මට මේ මං මීපෙනි ගන්නවා ගම්මිස් ගන්නවා ඉඟුරු ගන්නවා ඒවැන් මේවක් හදලා බොන්න දෙනවා මේ ඖෂධ වර්ගම තමයි ඉතින් ගන්න ඖෂධ උනාට මේක අපිට සාමාන්‍යයෙන් ගෙවත්තෙන් හොයා ගන්න පුළුවන් වැඩිපුරක් හොයා ගන්න පුළුවන් ඖෂධ වලින් තමයි සුවපත් කරන්නේ එතන මේ සුවපත් කිරීම තුළ ඔබතුමා දකින්නේ කොහොමද කියන්නේ දැන් ඔබතුමා මීට කලින් මේ ගුප්ත ශාස්ත්‍රය හෝ මේ වරම් ශාස්ත්‍රය හෝ වෛද්‍යන් ඔය පැත්තෙන් එන ඒ කියන්නේ අපිට පොතෙන් ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි ඔබතුමා. ඔබතුමා මේවා පිළිගත්තේ නෑ. ඔව්. දැන් පිළිගන්නවද මෙහෙම? දැන් පිළිගන්න ඔයක් තියනවා කියලා මේ විශ්වය තුළ අපි නොදකින අපිට නොපෙනෙන ශක්තියක් තියනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. දැන් පිළිගන්නවා. දැන් විශ්වාස කරනවා. මම ඉතින් විශ්වාස ගත්තේ නෑ. මේක කරා ඒක තමයි අර වේදන් කර කර අයින් කර ගන්න හැදුවේ. මෙහෙමයි කියලා ගෙවල් වෙලා කට්ටිය තමයි යන්නේ. ඉතින් මේ දැන් නම් පිළිගන්නවා. කට්ටිය ඉතින් මෙතන මේ සෑහෙන සන්තෝෂෙන් යනවා. දැන් මේ අදත් ආවේ කෙනෙක් අත උස්ස ගන්න බැරුව ඒගොල්ලෝම අත උන්දේනේ මේ හතර දෙන්නේ දවසකට ඒවලම හොඳ වෙලා යනවා දැන් ගොඩාක් අවුරුදු ගණන් තියන ලේද තියෙනවා ඒ වටේ දින් ටික දවසක් එන්න ඕනේ අපි සාමාන්‍ය කියමු වර්ග කරොත් සාමාන්‍ය මොන වගේ අපි කියමු අපි නර්මන ප්‍රේක්ෂකයන්ට මොන වගේ රෝගීන්ද අපි කියමු ආතරයිටිස් තියෙන වෙන පුළුවන් අපි කියමු වැඩි හරියම්ම එන්නේ ආතරයිටිස් කියන තමයි ડોක්ටර්ස්ලා කිව්වා ආතරයිටිස් කියලා දැන් මෙතන තව උකුලටයක් දාන්න මේ අත් දෙක උස්සන්න බැරුව එයාට පියරත්න කියලා එක්කෙනෙක් ඉන්නවා එයාට අත් දෙක උස්සන්න බැහැ අද්දක උස්සන්න බෑ මේක දාන්න ඕනේ කියලා කිව්වා. දාන්න ඕනේ කියලා ගෝලෝ වෛද්‍යවරු දිනලා ගියා. ඊට පස්සේ මෙහෙට ආවා මම බෙහෙත් කළා. දවස් 5ක් 6ක් විතර කරගත්තා.
ඊට පස්සේ මේ ළඟදී ඇවිල්ලි වරලා ගෝවා මේ අනේ බුදුබවත් වෙන මම දවස් 10ක් මේ අද්දකින් එකට එක පිම්මට වැඩ කළා වැඩ කරා කියලා එයා කිව්වා. අද තාක්ෂණයත් එක්ක වෛද්‍යවරු හොයාගත් වෛද්‍යවරු රෝගයක් නිර්ණය කරන්නේ තීරණය කරන්නේ එක්ක ස්කෑන් කරලා නැත්නම් ලේ පරීක්ෂණයක් කරලා එහෙම. ඔබට එහෙම අවශ්‍යතාවයක් නැහැ. නෑ මට දැන් ඇඟිලි ටික හිරි වෙටෙනකොට මම මේ බලාගෙන යනකොට මට අහු වෙනවා එක්ක ඔය පපුවේ නැත්තම් මේ අට නැත්තම් මේ බෙල්ල මෙහෙ. එතකොට මේ මෙතනට බෙහෙත් කරාම ඇඟිලි ටික මේ වෙනවා. නැත්තම් මෙතනට බෙහෙත් කරාම මෙතන නැත්තම් මෙතන අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේ දැන් ඒබා මේ තෙන් මට පේන්න මේ අහු වෙනවා කියලා මම අර ඇද්දික පේන පොඩ අත ගෑවම අටි අමාරු වන්නම් බෙල්ලෙන් පටන් ගන්න මෙතනින්. එතනින් අරගෙන මෙතන එහෙ නැත්තම් අපෝ මේ ඌේ නැත්තම් මේ අත හරි කොහරි තියෙනවා. එතන මේකල් ඉවරලා තෙල් දාලා අත දාලා අත දාලා මේක කරාම ඇඟිලි ටික හරි. යම් රෝගී පුද්ගලෙක් ඔබතුමා මුණ ගැහෙන්නේනවා නම් ඔබතුමාව කලින් සම්බන්ධ කරගන්න ඕනද කතා බහ කරන්න ඕනද නැත්නම් ඒ වෙලාවට ඇවිල්ලා ඕන වෙලාවක ප්‍රතිකාරයක් ගන්න පුළුවන්ද? එහෙම බෑ. සාමාන්‍යයෙන් හවස 6න් පස්සේ වගේ දුරකථනයට යන්න පුළුවන්. නැත්නම් වැඩ කරන වෙලාවට දුරකථනය පාවිච්චි කරන්නේ නැහැ දැන්. ඒක පාවිච්චි කරන්නේ නැහැ දැනට. මම උදේ 7 ඉඳලා 10 වෙනකන් තමයි දාලා දෙන්නේ බෝඩ් එක කලින්. දැන් අය ওই දුරපලාත් පිළ කට්ටිය රාත්‍රී කාලේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නවා මේ ඒගොල්ලෝ. නමුත් මම වැඩක පටන් ගන්න 7ට. 7ට ආගෙන ඒ ආපු පිරිස ඔක්කොටම හවස 6 වෙනකන් හරි බෙහෙත් ගන්නවා. එතකොට උදේ 10න් පස්සේ නම් කොහොමද ගන්න? 10න් පස්සේ ගන්නේ නැහැ. උදේ 7ට පටන් අරන් මේ පටන් ගත්තෙම අවස 6 7 වෙනකන් හරි අර ආපු රෝගීන්ට කරනවා. සාමාන්‍යයෙන් අපි කියමු දැන් වෙදදුරේ කොහොම මේ ශාස්ත්‍රයේ නියැලන කෙනෙක් මුණ ගැහෙන්න එන්නේ ප්‍රතිකාරයක් හෝ පිහිටක් බලාපොරොත්තු වෙන්න එන්න යම් පිළිවෙලක් තියෙනවා. සමහර ලාවට අපි කියමු එක බුලත් උරුලක් ගේන්න ඕනද? සමහර බොහෝ වෙලාවට බුලත් උරුලත් එක යම් මිශ්‍රිත පඳුරක් තියෙනවා. නැත්නම් සමහර තෙල් මල් ගේන්න කියනවා. ඒ වගේ මොනවා හරි මම දැනට මේ කියන්නේ මම දැනට කියන්නේ මට කොහොමත් මම මේ කියන්නේ දැන් කපුරු වලට අධික මුදලක් යන එනකොට කපුරු ටිකක් අරන් එන්න කියලා තමයි තියෙන්නේ. යා රෝගියට බෙහෙත් කරන තුරුම කපුරු පහන පත්තු වෙනවා. මම මෙතන කියනවානේ ඒ කපුරු පහන පත්තු වෙනවා. ඒකට මහා ලොකු විශාල මුදලක් යනවා. තෙල් බෙහෙත් වලට මගේ ගානේ මම කරනවා මේ ඒ යා රෝගියා මේ සුව මේ එයාට බෙහෙත් කරන තුරු ඒ කපුරු පහන පත්තු වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මම බොඩ්ඩයක් දාලා තියෙනවා. එනකොට කපුරු අරන් එන්න කියලා. විශේෂයෙන් ඔබතුමාව මුණ ගැහෙන්න එන ප්‍රතිකාර ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය මෙතනට එනවා නම් කපුරු පැකට් කීපයක් ගේන්න කියලා තමයි ඔබතුමා කියන්නේ. ඔබතුමා ප්‍රතිකාරයක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් ඔබතුමාට කතා කරන නම් දුරකථන අංකයක් මේ ස්ථානට එන්න තියෙන මාර්ගයක් කියමු. 077 65 90 578 මම වස්කඩුව වාඩිමන් කර හන්දියේට ඇවිල්ලා බණ්ඩාරගම් පාරට හැරෙන්න ඕනි. ඒ පාරෙන් සමගිපුර කියලා හැවුවම සමගිපුර බන්දුල ලීමෝල කියලා කිව්වම දන්නව දැන් කවුරුත් දන්නව ඉතින් වෙදගම් කරනවා කියලා. ඉතින් එහෙම තමයි මගේ මෙහෙට එන්නේ ආගෙන. දුරකථන ඔබතුමක් ලබා දෙනවා නම් මොන වගේ වෙලාවකද හවස් කාලේදී තමයි ලබා දුනොත් මට හොඳයි. ඒ කියන්නේ මොකද මේ ලෙඩෙක් රෝගියෙක් බෙහෙත් ගන්න එන ගොඩක් බලාපොරොත්තු තියාගෙනනේ මේක කතා කරන්නත් වැඩි මේ නැත්නම් කතා කරන්න මටත් 6 වාර 7 විතර වෙනකොට පුළුවන් කතා කරන්න. ඒ කියන්නේ මම සවුන්දරේ හැ. ඔයයි සවුන්දයි කරන්නේ නැහැ. ප්‍රතිකාර කරන්නේ නැහැ. ප්‍රතිකාර කරන්නේ නැහැ. සවුන්දා තමයි නිවාඩු දවස ඔය දවස සතියකට දින 6ක් ඔබතුමාගෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්. පුළුවන් සතියේ දවස් 6ක් ගන්න පුළුවන්. ඉතින් දැන් සෑහෙන පිරිසක් එනවා. දැන් ඊයේ රෑත් එනකොට රෑ 10යි වෙලාව. 10ට ඇවිල්ලා මෙතන ඇවිල්ලා ඉන්නවා මේ කට්ටිය. මේ ස්ථානයේදී ඔබතුමා කිව්ව බාහිර ප්‍රතිකාර කරනවා කියන්නේ ඒ කියන්නේ ඔබතුමා විසින් හඳ ගන්න තෙල්. ඒ එම තෙල් වලට ඔබතුමා යම් මුදලක් අය කිරීමක් කරනවද? නෑ නෑ. ඒකට මට විශාල මුදලක් යනවා. මට විශාල මුදලක් යනවා මේ තෙල්ට. මමන්ට රන් තැඹිලි අවශ්‍යයි. සමහරක් අය ගෙනල්ලා දෙනවා රන් තැඹිලි පොල්. මේ නිකන් තැඹිලි පොල් සමහරක් අක්කේ ගෙනල්ලා දුන්නා දෙනවා කියලා. ඒක වටුන හැම නැති වුණොත් මම සල්ලි දීලා ගන්නවා. ගිල්ල කොහේ හරි තියනවනේ හොයාගෙන ඇවිල්ලා රන්තැඹිලි පොල් ගෙඩියක් මං එදා ගත්තා රුපියල් 200 ගන්න. එක දවසක් ගත්තා 150 ගන්න. එමේ රන්තැඹිලි පොල් හරි මේ කොච්චර තිබුණාද මම ගන්නවා. ගෙනල්ලා තියාගෙන තමයි මේ තෙල හිඳින්නේ. ඒ තැඹිලි පොල් වලින් තමයි මේ තෙල් හිඳින්න මේ ඔක.
අපි කියමු යම් රෝගියෙක් ඉන්නවා මෙතනට එන්න අපහසු කෙනෙක්, කියන්නේ දුර බැහැර හෝ මෙතනට එන්න අපහසු. එවැනි කෙනෙකුට ඔබතුමා සම්බන්ධ කරගෙන ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? නෑ, එහෙම බෑ. මෙතනට ඇවිල්ලා තමයි ප්‍රතිකාර ලබා ගන්න ඕනේ, පිළිවෙල තියෙන්න ඕනේ, නිශ්ශබ්දව ඉන්න ඕනේ. ප්‍රතිකාර ගන්නකම් මෙතනින් ආයි නම්බරයක් අරගෙන කොහෙටවත් යන්න බෑ. එහෙම නම්බර දෙන්නේ ආපු පිළිවෙලට ඉඳලා මේ වෙහෙත් ටික කරගන්න තමයි තියෙන්නේ. ඒතර මෙතනදී දැන් මුතුමාක බාහිර තෙල් ගැලවීමක් කරනවා කියලා. ඔව්. ඒ තෙල් ගෙනියන්න දෙනවද ජොස් ගිහිල්ලා? නෑ, ඒ තෙල් මේ එයාලා ගෙනියලා ගෑවට වැඩක් නැහැනේ. ඒව ගෙනියන්න මේ දෙන්නේ නෑ මෙතනදී. දැන් අපි එකක්වත් කියනනම් අත මෙතනදී හොඳ කරලා යවනවා නම් තෙල් මේ අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්ව තෙල් ටිකක් ගෙනියලා ගෑවා කියලා හොඳ නොනොත් ඒ වගේ තෙල් වලින් වැඩකුත් නැහැ. කොපමණ වේලාවක් යනවද සූපත් වෙන යම් අපි කියමු දැන් යම් රෝගියෙක්ගේ අතක අමාරුවක් තියෙනවා කියලා. ඔව්. ඒ රෝගියේ සූපත් වෙන කොපමණ වේලාවක් යනවද? විනාඩි 20ක් කාලයක් පවතින රෝගයක් ඔබතුමා ළඟට ඇවිල්ලා දවසෙන් සුළු මොහොතකින් ඒ කියන්නේ විනාඩි 20කින් 30කින් හෝ දින දෙකකින් තුනකින් සූපත් කරගන්න පුළුවන්. පුළුවන්. ඔව්. දැන් මේ ඔය අවුරුද්දක දෙකක ඒවා නම් ඉතින් දවස් දෙක තුනක් විතර යනවා. ඒවලේ සාමාන්‍ය මාස 6ක 7ක ඒවා නම් ඒවලෙම තියෙනවා. සමහරක් වෙලාවට අවුරුදු 3 4 තියෙන ඒවත් මේ ඒවලෙම හොඳ වෙලා අපිට දෙම් බහිනවා. අවුරුදු 11ක් කතා කරපු නැති කෙනෙක් ඉන්නව බස් කඩුවේ. ඒවලෙම කතා කරන්න පුරුදු කරලා වෙද්දීම් බැස්සි. ඒවලෙම මාත් එක්ක හොඳට කතා කරලා කලෝය කියලා ඉන්නවා ගයිඩ් කරපු කෙනෙක්. අවුරුදු 11ක් කතා කරලා. ඒවලෙම කතා කරන්න පුරුදු කරලා තමයි බැස්සි. ඔබතුමා උත්සාහ කරලා බලන්නේ ඕනම රෝගියෙක්ට තාව කියලා. ඔව්. මම බැයි නම් බෑ කියන පුළුවන් නම් පුළුවන් කියලා කියනවා. ඔබතුමා ළඟට කාන්තා රෝගී කෙනෙක් ආවොත් තෙල් බෙහෙත් කරන්නේ කොහොමද? මේ නෝනා ඉන්න ඔක්කොම වැඩ දාලා ඉතින් එයාත් මේකට මේ වෙලා ඉන්නේ. ආ, නෝනා තමයි තෙල් සාත්තු කරන්නේ. ඔව්, මම මතු වෙනවා කරනවා, ඒ ටික කරනවා. බොහෝ වෙලාවට සමාජ ජාල මාධ්‍ය වල දකින්න පුළුවන් මෙවැනි ආකාරයේ වෙදකම් කරන ශාස්ත්‍ර කියන ස්ථාන අපිට දැක ගන්න පුළුවන්. නමුත් ඔබතුමා අපි ඔබතුමා ගැන දැනගත්තා පස්සේ අපි ඔබතුමාට කතා කරා. නමුත් මුල් අවස්ථාවේදී අපිට එකඟුනේ නැහැ මෙවැනි වීඩියෝ එකක් සමාජගත කරන්න. නමුත් අපි ඔබතුමාත් කතාවට පස්සේ අපිට කැමැත්ත දුන්නා. ඔබතුමාගේ අරමුණ මොකක්ද ඉස්සරහට මෙවැනි වීඩියෝ එකක් සමාජගත කරලා ඔබතුමාගේ? මම තවත් ඉතින් ඔය අහිංසකයි ඉන්නවා, සාමාන්‍ය මිල මුදල් තියන අය ඉන්නවා, අහිංසකයි ඉන්නවා, ඔක්කොටම එකයි. මේ තව සල්ලි තියෙන කෙනෙක් ආවා, මගේ ඥාතිය ආවා, මගේ යාළුවා ආවා, එහෙම කියලා එහෙම ඉස්සල්ලා ගැනිල්ලක් මොනවත් නැහැ. මගේ දුවට අසනීප වෙලා හිටියා. අනීප නැතුව එයා දුව නැගිට්ටේ 7ට නැගිට්ටේ. එතකොට තිබුණේ 33. 33 දුවට තමයි 33ට ආරන්තු වෙන දුවට බෙහෙත්. ඒක තමන්ගේන දුවට බෙහෙත් කරන්නේ අර පිළිවෙලට. ඒ පිළිවෙලට කරා. මගේ දුව කියලා මේ නෑ. දුන්න බෙහෙත් කරන්නේ නෑ. නෑ නෑ. ඒ වගේ තමයි කරන්නේ. ඉතින් මේක අයින්සක මිනිස්සු ඇවිල්ලා මෙතනට වෙලා ඉන්නවා. සල්ලි තියෙන මනුස්සෙක් ඇවිල්ලා ඉවරලා මේ ඔගලාම මෙහෙම ඉස්සල්ලා අරගෙන මට තරහතිරමක් වැඩක් නෑ. මම රෝගියා. ඒක නිසා මේ ඒ විදිහට තමයි බෙහෙත් කරන්නේ. ඔබතුමාත් එක්ක මේ කරන සම්මුඛ සාකච්ඡාව අපි සමාජගත කිරීමේ ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මම ඉතින් තවත් ඔය සමහරක් අය ඉන්නවා මිල මුදල් වියදම් කරලා මේ බ්ලෙඩ්ත් හොඳ නැහැ. ඒක අසරණ වෙච්ච. අසරණ වෙලා තියෙන්නේ. ඉතින් අසරණ වෙච්ච අය ඉන්නවා මේ ඒගොල්ලන්ට මේ ජාලේ මගෙන් දැක්කට පස්සේ ඇවිල්ලා ඉතින් මම ඉතින් නොමිල කරන එකනේ ෂෝ කරගෙන යන්න කියලා තමයි මම කියන්නේ. මේ මෙතුමාගේ බලාපොරොත්තුව බඳුන මහතාගේ බලාපොරොත්තුව තියෙන්නේ සුවසක් ජනතාව සූපත් කරන්න. මිල මුදලක් නොගෙන තවත් කෙනෙක් පුද්ගලෙක් සූපත් කරේ නම් ඔබතුමාගේ අරමුණ. ඔබතුමාට අද සමුදෙන අද වෙනිම වීඩියෝ එකක් ඉදිරියට ගේන බලාපොරොත්තුවෙන් අපි ඉදිරියේදී අපිට බලන්න පුළුවන් ඔබතුමා සූපත් කරපු රෝගීන් කොහොමද, එයාගේ අදහස් අපිට කොමාරු කරගන්න පුළුවන්, සමාජගත කරන්න පුළුවන්. ඉතින් අද දවසේ අපේ නාලිකාව හා සම්බන්ධව ඔබ සියලු දෙනාටම ස්තුතියි. බඳුන මහත්මයාගෙන් ප්‍රතිකාර ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් කළුතර වස්කඩුව සමගිපුර මාවත ඇවිල්ලා ටික දුරක් යනකොට බඳුන මහත්මයාගේ නිවස තියෙන මේ ස්ථානට ඇවිල්ලා ඔබට යම් ප්‍රතිකාරයක් ලබා ගැනීමට අවශ්‍ය නම් එතුමත් සමග කතා බහ කරලා ඒ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔබ සියලු දෙනාට සමුදෙනවා, ඔබතුමාට සමුදෙනවා ආයුබෝවන් කියලා. තව තවත් බොහෝ අයව සූපත් කරන්න ඔබතුමාට දීර්ඝායුෂ හා ඒ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. සුබ දවසක්.